Hi, boa. आई बोन आई बोन टीचर देखो ना, अभी मैं कर बोन टीचर कर इन्ने जी हाय विद्या पोते पलवेनी पाड़म मकाद पलवेनी पाड़म है जाइव लोक असिरिय जीवींट पदु लक्षण कथा करे बड़ा की अन्न जीवींट पदु लक्षण वर्धनय पोषणय चलनय प्रजननय श्वसनय वर्धनय आए श्वसनय श्वसनय आए चलनय चलनय पोषण प्रजनन कथा करा दे मर्दने कथा कर ससने कथा करा चलने कथा करा दे पोषणे कथा करा दे ओ टीचर प्रजनने कथा करा दे मैं टीचर प्रजनने कथा करे इन्हें अद प्रजनन है मातृका व्यागन प्रजनन है प्रजनन मैडम मैंने किया सती है इन्हें बैठे ना किया सती है बैठे बैठे पीटे किया थी एंड वाले प्रजनन इंग्लिश वचन लिया का ना रिप्रोडक्शन तो कोटा प्रजनन है जीवींट पदु तव लक्षण हरी मैडम प्रजनन प्रजनन किया कौर की मुखद गेला तम वर्ग बोकिरी तम वर्ग बोकिरी सदीश पेड़ा सिग्नल तीरा सदीश इतना तम वर्ग बोकिरी तम वर्ग बोकर मल्ले दाने बल पेटाओ ना तो बाले पूछ पटो दानो आदे नहीं पूछ एकता ने पूछ पटो गे कुरुला दान ने गे कुरुल भीतर दामा ये वो दानू ना तो उनको भीतर दाने ये निसा ओने में जीविए
තම වර්ගය තමයි බෝ කරන්නේ. තමන්ගේ වර්ගයමයි බෝ කරන්නේ. එතකොට ප්‍රජනනය කියලා කියන්නේ තම වර්ගය බෝ කිරීම. සෑම ජීවියෙක්ම තම වර්ගය බෝ කරනවා. මේක ජීවීන්ට පොදු ලක්ෂණය. එහෙනම් වාක්‍යයක් ලියාගමු. තම වර්ගය බෝ කිරීම තම වර්ගය බෝ කිරීම ප්‍රජනනය ලෙස හැඳින්වේ. තම වර්ගය බෝ කිරීම ප්‍රජනනය ලෙස හැඳින්වේ. අද ලයිට් කපන්න නැද්ද දෙව්වි? නෑ ටීචර්. ඒ කියන්නේ සෙන්සර් වල දිරිතර කපන්න නැද්ද? එහෙමද? තාමනම් අපිටත් කැපුවේ නෑ ටීචර්. මාත් ටයිම් ටේබල් එකක් මට හම්බුන්නේ නෑ නේ. අද කපන්න නැතුව වගේ නේ. මෙහෙමයි කැපුවොත්? කැපුවොත් ඕගොල්ලන්ට මාව කට් වෙනවනේ. ඒ වුණාට මං විනාඩි 5ක් ඇතුළත आय पटांग मम मे दाला मेवेका बैंक दाला कटे नमुदा पटांग अभी पंत अभी करी अरे विनाड़ी पाक कटे प्लग दाला पड़ा प्लग मारकोर अभी पाक पंत कर परंपरा मेरे पूस ගෙදර ඉන්න බල්ලා මරුණයි කියලා දරින් බල්ලෝ ඉවර වෙනවද? නෑ. ඇයි මොකද කරන්නේ උන් ඉන්නකම්? ඉන්නකම් පැටව දානවා. ඉන්නකම්ම පැටව දානවා. ඒ නිසා ඒගොල්ලන්ගේ අකණ්ඩ පැවැත්ම අකණ්ඩ කියන්නේ නොකඩවා ඉදිරියට. බලු පරම්පරාව පවතිනවා. කුස් පරම්පරාව පවතිනවා. සහ අනිත් සියලුම සතුන්ගේ පරම්පරාව පවතිනවා. හේතුව තමයි ඒගොල්ලෝ ඉන්න කම් මොකද කරන්නේ තම වර්ගයව බෝ කරන්නේ පටව හය හත් දෙනෙක් දාන බල්ලෙක් නම් ආයි ටික දවසකින් ආයි පටව හය හත් දෙනෙක් දාන ආයි ටික දවසකින් ආයි පටව හය හත් දෙනෙක් දාන ඔය විදියට පටව දදා උන් තම වර්ගය බෝ කරනවා ඒ නිසා එක බල්ලෙක් දෙන්නෙක් මැරුණයි කියලා බලු ජාතිය නැති වෙන්නේ පුස් ජාතිය නැති වෙන්නේ නැද්ද වෙන ජාතියක් නැති වෙන්නේ නැද්ද උන් ඉන්න කම් මොකද කරන්නේ පටව දදා හරි විතර දදා හරි තම වර්ගය බෝ කරනවා. ඒකට අපි කියනවා නම මේ තම වර්ගය බෝ කිරීම ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා අඛණ්ඩ කියන්නේ නොකඩුණු. නොකඩුණු පැවැත්ම සඳහා ඊටාම වැදගත් වෙනවා අඛණ්ඩ පැවැත්ම සඳහා අඛණ්ඩ කියන්නේ නොකඩුණු පැවැත්මක් තියෙනවා. තව අවුරුදු 100ක් ගිය බල්ලෝ කියන જાතිය ඉවර වෙන්නේ නැහැ. अखंड अकुरबल अखंड जीवींगे में अखंड අකණ්ඩ කියන්නේ නොකඩුණු නොකඩී දිගටම යන ජීවීන්ගේ අකණ්ඩ පැවැත්ම සඳහා
ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ප්‍රජනනය ප්‍රජනනය ඉතා වැදගත් Excuse me, teacher, එක අපව කියන්න පුළුවන්ද? අපව කියන්න දෙවමි. ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ප්‍රජනනය ඉතා වැදගත්ය. සත්තු කොහොමද තම වර්ගය අභෝ කරන්නේ කොහොමද තම වර්ගය අභෝ කරන්නේ අපි කියමු කොකුලා කියලා එතකොට තම වර්ගය අභෝ කරන්නේ මොනවද දාලා බිත්තර දාලා බිත්තර දාලා හරක බිත්තරද පැටව් පැටව් සමහරවෝ පැටව් දානවා සමහරවෝ බිත්තර දානවා එහෙම දාලා දාලා කොහොම හරි තමන්ගේ જાතියෝ හදලා තියෙනවා හරි එතකොට සත්තු මොකද කරන්නේ? මේ සත්තු ඉස්සලා කතා කරමු. සත්තු මොකද කරන්නේ? සමහර අය පැටව් දානවා. සමහර අය බිත්තර දානවා. බිත්තර දානවා පැටව් දානවා. එහෙම දදා තමන්ගේ වර්ගය නොකැඩි පවත්වාගෙන යනවා. එතකොට වැඩි වගුවක් ගහගමු. මේ පැත්තට සත්තු 10ක් ලියමු. මේ පැත්තට 10ක් ලියමු. මම ඕගොල්ලන්ගෙන් අහගෙන ලියන්න. හරි දැන් අත උසලා කියන්න බටෙක් කියලා කොට සතු දෙන්නේ විතර කිව්වේ. හරි කියන්න බලන්න කොයි එක පැත්තකට හරි අත උස්සන්න මං අහන්නම්. සදීෂා සදීෂා අත ඉච්චුව මයික් එක ඔන් කරන්න ඕනේ සදීෂා. මයික් එක ඔන් කරන්න තුමට ඇහෙන්නේ. ටීචර් පැටව් දමනද? ඔව් කොයි පැත්තක් හරි කියන්න මතක් වෙච්ච පැත්තක් කියන්න. පැටව් දමන හා බලලා හරක හා ගවය හරක් පැටවුනේ හා ආ අත උසගෙන ඉන්න සනුග කියන කොයි පැත්තක් හරි කමන්න වර මතක් කරන පැත්තක් කියන්න. පැටව් දාන පැත්ත බල්ලා මාළුවා මාළුවගේ නම වරි හරි සනක මතක් කරන්න කන් දෙවි කියන්න කොයි පැත්තක් හරි එළුවා ආ එළුව සුවදි කියන්න පැටව් මේ බිත්තර දමන කිකිලි ආ අපි කියන්නේ කුකුලව හයි සුහදී ගොඩක් සද්දේ නේ දොර වහගත්තනම් හරි සුහදී ඉතර මාර සද්දයි मतक कर टीचर मांगे का क्या ना तेरी इतर दमन वर्ड है अरे क्या देमलिच्छा हाँ देमलिच्छा टीचर वाडू करो ना देमलिच्छा वाडू करो ना क्या ना वकान तो विशेष आते हैं
එයාගේ කුලබෝ වැඩකරලා කිව්වේ කවුද? ටීචර් සුහදී. සුහදී. සුහදී දැකලා තියෙනවද වැඩකරලා කෝඩුවා? නෑ දැකලා නම් නෑ ටීචර්. ආ දැකලා නෑ අහලා තියෙනවා නේ. මම පෙන්නන්න වැඩකරලා. හා ටීචර්. දැක්කද මං විතර උසයි බලුවහම. ඔව් ටීචර්. වඩකුරුලෙගේ කූඩුව මෙන්න මෙතන තමයි ඒගොල්ල පිටතර දාන්නේ නේ වඩකුරුලෙගේ කූඩුවක් මේ බලන්න ඒකේ තියෙන ලියවන නේ ඌ මෙතනින් තමයි ඒකට රිංගල යන්නේ මෙතන තියෙනවා මේ බඩේ වගේ දැකලා ඇති නේද ඔවා නැද්ද දැකලා මෙන්න මෙතනින් තමයි ඌ රිංගල යන්නේ නේ මෙතනින් යනවා රිංගල නැක්කද වඩකුරුලෙගේ කූඩුව නේදලාෂිනී එතන අවුරුදු කීයක් වෙනවද මේක 2009 මේ කූඩුව නු අපි කියවමු මේක 2009 හැදුවා කියලා එතකොට දැන් 2019ට 10යි 20 21 22 අවුරුදු 13ක් වෙනවා තාමත් දිරලා නැහැ තාමත් මේ දිරලා නැහැ මේ අයියේ මේ මාළල වෙන්න නැහැ අයියේ දිරලා නැහැ මෙහෙම කරු කුඩු වෙන්න බෑ නේ එතකොට මේ හොඳට හයියට තියෙනවා බලන්නකො වියමනේකේ ඈ වඩු කුරුළු කූඩුව මෙහෙමයි සියලුම කුරුල්ලෝ සියලුම කුරුල්ලෝ දාන්නේ විතර ඔක්කොම කුරුල්ලෝ දාන්නේ විතර එහෙනම් කුරුල්ලන්ගේ නන්ද 10ක් ලිව්වනම් මෙතෙන්ට හරි කුරුල්ලන්ගේ නන්ද 10ක් ලියන්න කියන්න කුරුල්ලන්ගේ නම් ඔක්කොම කුරුල්ල විතර ගිරවා ඈ ගිරවා ආ ගිරවා මයිනා මයිනා ඔක්කොම කුරුල්ලන්ගේ නම් කියන්න විතර පොල් කිච්චා බටිච්චා බටිච්චා तीज को बेया बेया हापुटा हापुटा मांगा ने विशेष एक एक मामले ये ना पेना है मित्र मां मित्र ली ना विशेष एक एक तीज सारा होटल सारा होटल टीचर मामा देंगा आवे टीच दिसुल्ला देंगा आवे प्लेटी पैसा दिसुल्ला कोई तो किए देंगा आवे अरे बॉर्डर के दिन के लिया करने हैं ना ऐसा कोटे तारा होटल प्लेटी पैसा मैगी गिरवा मामा इना पोपोल किच्चा बा बाबो का दे බකමුණා ආ බකමුණා බකමුණාද බකමුණා නේ වෙන එකක් අහ යතර කිව්වේ බකමුණාත් හරි මේ පැත්ත ඉවර නෑනේ පැටව දාන සෙට් එක මැඩම් පැටව දාන පැත්තට තල්මසා හරි නේද ආන්න හරි සනුග තල්මසා පැටව දාන පැත්තත් ඉවර කරමු හෝ සපෝට් කරන්න පැටව දාන අය ශිෂ්‍යත්වර කියලා දෙනවා अलिया लिया लिया डॉल्फिन डॉल्फिन पटाव दाना है तो क्या है तो दाहा यक में
ටීචර් තාරාව ලිව්වට කමකුත් නැහැ නේ මොකද තාරාව ලිව්වට කමකුත් නැහැ නේද තාරාව ලිව්වට කමකුත් නැහැ මේ බා බල්ලා එහෙම නෙවෙයි හොඳ බල්ලා පිටර නෙවෙයි දාන්නේ හා බාට බල්ලා ලියයි බකම වුණා මම කන්න බන් ටීචර් දැන් ලිව්වනම් මන් ටීචර් දැන් මම කන්න බා දැන් මන් ලියනවා නෑ නෑ මම කන්න ලියන්න එතකොට ජීවීන් පැටව දැමීමෙන් හරි පිටර දැමීමෙන් හරි තම වර්ගය බෝ කරනවා ඒකයි කිව්වේ ටීචර් තාරා හොට ෆ්ලැටි පස්සා අපේ නෑනේ තාරා හොට ෆ්ලැටි පස්සා ටීචර් ගිරවත් මේ බිත්තර දානවා නේද සියලුම කුරුල්ලෝ බිත්තර සියලුම කුරුල්ලෝ බිත්තර ඒ නිසා කුරුල්ලෝ 10ක් ලිව්වා වැඩේ ගොඩයි අපි කුරුල්ලෝ 10ක් තමයි ලියලා තියෙන්නේ මාමයි නාගී ගිරවා පොපොල් කිච්චා ටීචර් මේ බාල වහලා කියන්නේ මොකද්ද? ආ බලා වලහා කියන්නේවත් වලහා වලා කියන්නේ පිටර දාන සතෙක්. වලහා දැකලා නැද්ද? ටීචර් තව කෙනෙක් ඉන්නා වටු කුරුල්ල කියලා වටු වටු කුරුල්ල විතර කන්නේ නේ අර තියෙන්නේ විකුණන්න පැකට් කරලා වටු කුරුල්ල විතර කනවා ජූටි විතර තියෙන අය ෆුඩ් සිටි වල එහෙම තියන විකුණා වටු කුරුල්ල වෙනයි වඩු කුරුල්ල වෙනයි වා මේක වඩු කුරුල්ලයි वाटो कुरुल्ला की हम टिका लोगों से आते कुरुल्ले पारवी एक ही तरह की वाटो कुरुल्ला के कुरुल्ला वाली टीचर पेस्बरा बीतर है ओ मो पेस्बरा टीचर इब्बा पेस्बरा बीतर है पेस्बरा के बीतर पेस्बरा के मौका दे विशेषते लोके सिद्ध विशाल तम पक्षिया पेस्बरा के बीतर है पॉल गेडिया की तरह
ටීචර්යා හයියෙන් දුවනවා නේද? ඔව් දුවනවා දුවනවා හෙට මෙහෙට දුවනවා. අර සත්තුවත් ඉන්නේ ඉස්සරහම කූඩුවේ. අර කේක් විතරයි බස් කරා. ලෝකයේ සිටින විශාලතම පක්ෂියා බස් කරා. ලොකුම කුරුල්ල. ඉති බස් දෑවා. ඉබ්බා බස් දෑවා පිටතර. ටීචර්. මයික් ඕෆ් කරන්න හැමෝම එක එක ශබ්ද ඇහෙනවා ඔයගොල්ලෝ ගෙවල් වල තියෙන ශබ්ද ඇහෙනවා අපිට කාමරෙම දොර වහගන්න කොහොමද ශබ්ද ඇහෙන්නේ ඔයගොල්ලන්ගේ ගෙවල් උත්තරයක් දෙනකොට වටපිට ශබ්ද ඔක්කොම ඇහෙනවා දැන් හරි එතකොට නියම ඉවරුණාම අත උස්සන්න excuse me teacher බකමූණට පස්සේ ඉන්න කුරුල්ල කවුද බකමූණට පස්සේ ඉන්නේ කොයන්න කොයන්නෙන් කියන කුරුල්ලගේ නම කොකා ආ කොකා හරි පොට්ට කුරුල්ලත් හරි මට ඕන නැ කොකා ලියන්න කොකත් විතර කොණ්ඩ කුරුල්ල ලියන්න කොණ්ඩ කුරුල්ලත් විතර කොහ හා කොහත් විතර ශාසනුග කො කොකා ටීචර් කහ ටීචර් කහ කොබෙයියා කොබෙයියා වරවක්කා හා කොබෙයි කොයන්නේ ඉන්න කුරුල්ල කොට තයින කොකටුවා කියලා කරුල්ලේ සත්වයෙන් කොකටුවා නේ උඹ විතර අපෝ කොයන්නේ මොලියම් ඉතින් 10 දෙනා මට වේ නැද්ද කොයන්නේ මොලියම් ඉතින් කරුල්ලෝ 10 දෙනා කොකා කොබෙයියා කොණ්ඩ කරුල්ලා කොකටුවා දැන් හරිද ඈ ටීචර් හරි හරි මැඩම් දැන් හරි. එතකොට ජීවීන් විතර දැවීමේ සත්තු විතර දාලා හරි පැටවු දාලා හරි තම වර්ගයා බෝ කරන. දැන් එතකොට වඹුවා හරිද මේ දිසුල? නෑ ටීචර්. මොකද ඔයාට උනේ? ට
ටීචර් මට බෝඩ් එක පේන්නේ. තව මොකද ඕන එකක් වෙනව මොකක්ද දෙක? දැන් පේනවද? ඔව් ටී. ආ. 10ක් වෙන ලියා ගන්න ඒ ඇති අනිත් කිදි මතක තියාගන්න. 10ක් වෙන ලියන්න. ඒක ටික මතක තියාගන්න. ටීචර් වලහල හාව ලියන්න ඕනේ නැද්ද? ඕනේ නේද 10ක් ලියාගන්න. 10ක් කරලා ලියුවාම ඇති. ටීචර්. ඔව් මනුල. මම දැනුයි ටීචර් ඇටුනේ උනන්. ඔය ටික විතරද කරේ? जीवींट पोदुलाक्षण प्रजनन हरी मनुलाई अमिलानिया මනුලයි අමිලානි දැන් ආවි අහගන්න හොඳට අපි ජීවීන් අපි ජීවීන්ගේ පොදු ලක්ෂණ කතා කර කර ඉන්නේ ජීවීන් සම වර්ගය බෝ කරනවා කොහොමද සම වර්ගය බෝ කරන්නේ එක්ක පැටව දානවා එක්ක විතර දානවා අපි උදාහරණ මේ පැත්තට 10ක් ලිව්වා මේ පැත්තට 10ක් ලිව්වා හරි දැන් වහදාගන්න 10 10 කොමාලි තුනටම එන්න ඕන පරක්කු වෙන්න බෑ පරක්කුනම් පාඩුව ඕගොල්ලන්ට බිසුලි ඉවරද ටීචර් බෝඩ් එක වෙන්න දැන් හරි දැන් ඉවරා නම් අත උස්සන් මනෝල මොකෝ තාත්තේ ගියා කියලාද දැන් ටීචර් මේ එහා පැත්ත පිටර දමනවා හරි හරි ලියන්න හා බෝඩ් එක පේන්නේ නැහැ නේ හරි ඔන්න මම අයින් වුණා හරි ලියන්න
दुख इतना फोन इंटरनेट YouTube भी लगा ना इंटरनेट या नहीं मगर बात पलन इतना कोटा YouTube भी ला YouTube भी ला गाला बाला ने पहले में नाम है मुकाबला नाम है प्लेनेरिया हरी प्लेनेरिया की ला साथे किन प्लेनेरिया की ला साथे किन्नो मैंने वेवा के उगारी नॉम साथे मुके तो मम्मी बाला ने किया ने ओगलंड में का मुके तो बाला ने की हुई यूट्यूब की ला इंटरनेट की लैंड ने वे लैंड यूट्यूब यान नेपाल दम बिगर करने वाली पास से पहले इवर वेला मेके मूव चुटी चुटी कैली वर्ल्ड एक हम बहुने एक हम प्लेनेरी एक है दिनों බලන්නකෝ මහා පුදුම බලන්න YouTube ගිහලා බලන්න දැන් නෙවෙයි දැන් මොකද හැදෙන්නේ හැදෙන්නේ ප්ලැනේරියා පැටව උගේ පැටව මේ කෑල්ලෙන් ප්ලැනේරියෙක් හැදෙනවා මේ කෑල්ලෙන් කෙක් හැදෙනවා මේ කෑල්ලෙන් හැද මේ කපන හැම කෑල්ලකින්ම ප්ලැනේරියා පැටව හැදෙනවා පුදුම වැඩක් නේ ජීවීන් शाक तम वर्ग तम वर्ग शाकन मे किया शाकन मुखद शाक तम वर्ग बोकिरीम शाक तम वर्ग बोकिरी शाक तम वर्ग शाक तम वर्ग बोकिरी
අද රමලාරි 3 දෙනෙක් ඉන්නවද? මොමිලානි ඉමේෂ් පන්සිරුනි ටීචර් වගුවක් ගහ ගන්න ඕනද? ඔව් වගුවක් ගහ ගන්න. අපි ඉපඩේ ලියලයි. මෙතන ඔයගලන්ට ඉඩ හිතාගත හැකි. දැන්ම ලියන්න එපා ඉඩ හිතාගත හැකි එතකොට හරි. මෙතන මම ලියනවා කොටස්. මොන කොටසද? ශාකයේ කොටස්. හරි? මෙතන උදාහරණ මෙතන ශාකයේ කොටස උදාහරණ පොඩ්ඩක් ඉන්න මේ එකක් රිව්වාම ඔයගලන්ට ඉඩ හිතාගතෙන් මම පළවෙනියට ගන්නවා බීජ බීජ හාලියා ගන්න දැන් බීජ කියලා බීජ කියලා ලියා ගන්න මොනවද බීජ කියන්නේ සීඩ්ස් සීඩ්ස් කියන්නේ ඇට දැන් මම කියන්නේ ඇට පැලවෙන ගහක් කියන්න කියලා ඇට පැලවෙන ගහක් කියන අතොස්ත ටීචර් වගෝ ගහ ගන්න ඔව් වගෝ ගහ ගන්න පොඩ්ඩයි මේ පැත්තට පොඩ්ඩයි මේ පැත්තට පොඩ්ඩයි මේ පැත්තට පොඩ්ඩයි මේ බීජ කිව පොඩ්ඩ අකුරු දෙකයි මේ පැත්තට අපි උදාහරණ ගොඩාක් ලියනයි මේ පැත්තට වැඩිපුර දැන් ඇට පැලවෙන ගස් මේ අහන්න ඇට පැලවෙන ගස් මතක් කරලා අත උස්සන් ඒ වගේ ඇට හිටෙව්වාම තම වර්ගයේ ගහක් හැදෙනවා අඹ බීජ වලින් නේද හැදෙන්නේ ඒ වගේ ඇට හිටවුවාම තම වර්ගයේ ගහක් හැදෙනවා අත උසගෙන ඉන්නවා දෙවමි හංසනි කියන්න අඹ රඹුටන් අඹ රඹුටන් තවත් තියෙනවද ඔව් ටීචර් කොස් ජම්බු නමිනා කොකොස් ජම්බු නමිනා අලිගැට පෙර අලිගැට පෙර डबल तम वर्ग अबोक अब यार मैं भी रख गा रहा है ये तो इतने का बैंक करो ये वाला तो गाना देख कर
पत्र ओला पहला वाला कहाँ किया ने आपका पान आपका पान है कोला पहला वाला कहाँ आपका पान है मैं बोला ना टीचर तो एक का पेन आदमी में कोले पहले आते हैं विलती है ना मनोवे जाती है आपका पान है आपका पान आपका पान है मैं बोला ना मैं कोले नो पहले देखा क्यों मैं विला ना එහෙනම් කොළ තම වර්ගය අභෝ කරනවා මේ මේක හිටෙව්වහම මේක මෙහෙම ගලවලා අරන් හිටෙව්වහම අක්කපාන ගහක් මේ අක්කපාන ගහක් බිගෝනියාව අන්න එතකොට කොළ වලින් පැලෙන ගස් මේ කොළ වලින් පැලෙන ගස් ටීචර් පැලෙන ගස් කඩු පොල් हरियाणा එතකොට අක්කපාන බිගෝනියා කොළ පැලවෙන ඒවා තව මොනවද තියෙන්නේ ටීචර් තේක්ක තේක්කල කොළ පැලවෙනවද කොළ වලින් පැලවෙන ඒවා අහන්න කොළ වලින් පැලවෙන ඒවා කොළ වලින් මේ වගේ කොළ වලින් පැලවෙන ඒවා අහන්න මේ කොළ වලින් පැල අක්කපාන බිගෝනියා තෝ කොළ වලින් පැලෙන ගහක් කියන්නේ අය පොල් තියන අය දන්නවා ටීචර් ජබර ජවන් දැක්කව තියනවා නම් විතරක් කියන හිතලා කියන්න පාසි පාසි කියන්නේ මොනවද කොළ වලින් පැලෙනව මං අහන්න ටීචර් පාසි කොකුණු වලට දාන්නේ කොළ වලින් පැලෙන තව ගස් අක්කපාන හරි බිගෝනියා හරි පාසි අක්කපාන ඔයගොල්ලෝ පොත් අස්සේ දාලා පැල කරන්නේ ඔයගොල්ලෝ මොකක් හරි කියන්න තියනවා නම් අත උස්සන්න ඕනේ නැත්නම් ඔක්කොමල එකට කතා කරනවා මහා ගෝසාවක් කරනවා කවුරුව කියන එකක් ඇහෙන්නේ හරි ටීචර් ගොටුකොළ බොටුකොළ කොළ වලින් පැලෙනවද අනේ නෑනේ කොළ පැලවෙනවද නෑනේ බොටුකොළ කොළ පැලවෙන්නේ නැහැ අක්ක පාන හරි බිගෝනියා හරි දැන් පෑන් මේසුරින් කියන තව මං ගහක් ගැන කියන්නේ දැන් ඔයගොල්ලෝ පොකුණු වල දාලා තියෙනවා නිල් මාළේ කොබලගේ නිල් මාළේ තියලා අත උස්සන් නිල් මාළේ පැලයක් අහලා පාලා තියෙන අය පොකුණු වල अमर सिंह එතකොට මේ අහන්න සනුක ඕගොල්ලෝ ගෙදර තියෙන නිර්මාණයේ පෝච්චිය බලන්න. නිර්මාණයේ වල මෙහෙම කොළ තියෙනවා. තව කොළ මෙහෙම නැට්ටක් තියෙනවා. දැන් පේනවා මම මේ අදිනේ. නිර්මාණයේ වල කොළේයි නැට්ටයි මම මේ ඇන්දී. දැන් පෑන් දේශගුණින් කියලා බලන්න. එතකොට මෙහෙම මෙහෙම කොනේ නෙළුම් කොළේ නිර්මාණයේ කොළේ මෙහෙම තියෙනවා. බලන්න ඕගොල්ලෝ විශ්වාස කරන්නේ නැති වැඩක් වෙනවා. මේ කොලේ පරම වෙනකොට කොලේ මේලුවාට පස්සේ දැන් මේ බලන්නයි කිය මොනවද ලියන්නේ ඔය මෙන්න මෙතනින් අර නැට්ට කොලේට හයි වෙන තැනි හොඳ බලන්න ඕනේ ගෙදර මේ පෝච්චි මේ
පොන් තිරන බලන්න නිල්මාල් මෙන්න මෙතනේ ඔන්නෝම පැලයක් එන කොළ දාලා පැලයක් එන ඊට පස්සේ මේකේ මුල් මෙන්න මෙහෙම හැදෙනවා දැන් ටික දවසක් යනකොට මේ කොළේ කුණු වෙනවා ටික 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 කොළේ කුණු වෙනවා මේකත් මෙතනින් ගැලවෙනවා ඔන්න මොකක්ද හැදෙන නිර්මාණය පැලයක් හැදෙනවා දැන් මෙයා මොකද වෙන්නේ වතුරේ පාවි 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 ගිහින් ඉවුරකට හයි වෙච්ච ගමන් මැලවෙනවා එහෙම නැත්තම් මේ මුල් දිගට දිගට ගිහිල්ලා පොළවේ හයි වෙලා මැලවෙනවා එතකොට ඒ නිසා අපිට මෙතෙන්ට ලියන්න පුළුවන් නිර්මාණ රූප ලියන්න පුළුවන් නිර්මාණ රූප ලියන්න පුළුවන් මොමු කොළ පැලවෙන ඒ දැන් අපි වගුව මෙතන ඉරක් ගහලා වහනවා. හරි දිගටම ගහන්න ඉරක්. ටීචර් මේ පොන්ඩ් වල තියෙන සැල්වීනියා කියලා එකක්. ඔව්. ඒක කොළ පැලවෙන්නේ නෑනේ. පැලවෙනවා ටීචර්. කොළ පැලවෙනවද නෑ? मोनोद ටීචර් පාසි පාසි මොනවද ඔය පාසි කියලා කියන්නේ පාසි ජාති ගොඩාක් තියෙනවා නමක් කියන්නේ පාසි පාසි කියුවාම ගොඩාක් තොගයක් තියෙනවා නමක් කියන්න ඕනේ අපිට නම නම් දන්නේ අමිලනි කියන්න ප්ලාෂිනී කියන්න උත් පැලවෙන පාසි වර්ගයක් තියෙනවා ටීචර් මන් නම දන්නේ ලාසිනී කියන්න කඳ පැලවෙනේවා පතක් පතෝ පතක් කල ටීචෝක ලියා ගන්නද ඔව් ලියා ගන්නවා ලියා ගන්න දෙ කියලා ඉන්න බෑ ලියා ගන්න දෙයක් නෑ නේද මෙතන තව කඳ පැලවෙනේවා දෙවුනි කඩුපුල් කඩුපුල් ආ ඒක රෝසෙ Rose, rose. Teacher, Omika, tell us. Omika, book. Omika, book. Omika, book. Come, book. Guy, can't you tell me hit or anything? ड्रैगन फ्रूट ड्रैगन फ्रूट කඳ පැලවෙනේව අපි ගෙදරකට ගිහාම මල් අත්තක් ඉල්ලනවනේ මල් අත්තක් කියලා අපි ඉල්ලන්නේ මොකද්ද මල් ගහේ කඳ කෑල්ල හිත බේරි බේබි රෝස
අන්න හරි රෝස කියලා තියෙන. එතකොට රෝස බේබි රෝස. බෝගන් විලා කඳ පැලවෙන්නේ අතු. බෝගන් විලා. කඳ පැලවෙන්නේ ක්‍රෝටන්. මට ඔය තේ තියනයි කියන තේ ගහේ මොකද පැලවෙන්නේ කියලා? තේ තියන ඇත නැද්ද එක්කෙනෙක්ට? කොබන් තේ තියන ඇත උස? ඒ අත්. අත්දි. අමිලානි තේ තියනවා නේ? තේ ගහේ මොනවයි පැලවෙන්නේ? දඬු වලින්. දඬු කියන්නේ කඳ? දඬ කියන්නේ කඳ තේ. मंडवा මේ මඤ්ඤොක්ක අකුරු හරිද? මඤ්ඤොක්ක අකුරු හරිද මේ? ඔව් මැඩම්. අකුරු හරිද? නෑ. මොනව ආඩු? මෙතනින් මෙතෙන්ට සංයකේව. මෙතන සංයකේව. මෙතන සංයකේව. මෙතන डेलिया अम्मा हरी पहला कराना ना तो उससे ना डेली आतु पहला कराना दिसुला डेली आतु पहला कराना दे टीचर अरेलिया मगध अरेलिया आ अरेलिया हरी ये कमा अरेलिया अरेलिया आतु पहले वातु सुधु टीचर जापान रोज जापान रोज रोज जापान रोज खाते उदाहरण सहन पवना को दहा කඳ පැලවෙන්නේ බලන්න ශාක තම වර්ගය බෝ කරන හැටි තව එකට යනවා දැන් දැන් අපි කියන්නේ මුල් මුල් වලින් පැලෙන ගස් දෙල් හරියට හරි සදීෂා දෙල් දෙල් මුලෙන් පැලෙන මුලෙන් පැලෙන ගස් කරපිංචා හරියට හරි කරපිංචා මුලෙන් පැලෙන ගහක් මුලෙන් පැලෙන ගස්
දෙල් හරි කරපින්ච හරි මේ කරපින්ච තියෙන තැන් වල කරපින්ච ගහ වටේම පැල ඇයි මුල් තියෙන්නේ මේ පැල වල තම මුල් පැල වෙන ගහක් කියනවා එකක් කියන එකක් बेली वाला मूल पहले हाँ टीचर दी मूल बैरी दे दी मूल मूलें पहले नहीं है मुलेन पहले इन्होंने अगर दे इन्होंने दे उन्होंने ऐसा नहीं दियो टीचर नुगा यार दिदा माना तो नुगा नुगा मुलेन पहले इन्हें है मुलेन पहले इन्होंने तो नुगा देखा दे इन्होंने ओ टीचर मुले पहले ना नुगो वाला छुट्टा होता है बालान ना कोई आप हो मुले पहले ना दिखे ना नुगो वाला एक बालान ना वाला क्या भूगत कांदे भू गत्ते कांदे भू गत्ते कांदे अंगोलिंग पहला ये ना ये वो नाइटा इगेन दूँ भूगत कदम किया कंद पोलव याटती उड़ती कोलाटिक विर उदाहरण लिया पको वाल नरे ताम लीवन है कथा का लिए रोला लिए ये मेथी है ने पलो मट्ट हरे टूल पाते हैं ना पको वाला आप इधर चित्र का नहीं ना तंदर चित्र पी रहे देखो ना දැන් මේ බලන්න මම අඳින මෙන්න මෙයාව පළවෙනි ගෙඩියදි එහෙම තියෙනවා සම් දෙනවා
अभी मैं भूगत मुखंद भूगत योगे माई कौन करा युद्ध पीटी आपका गया यूक्रेन माई कौन करा मीटे ने रूसिया यूक्रेन मिसाइल गहना हो गया ये तरह साध्य है साध्य बोला कट्टी क्या कह गए पा गए गाने को मिला मैं कह गए नहीं तो साध्य ना आटी පොළවෙන් උඩනික ලුණු පාට ටිකක් විතරයි තියෙන්නේ. අම්මලා පොළේ ගියාම ගේනවා මේ ලුණු මල් එහෙම ගේන්නේ. ඒතර ඒ කඳක් නැහැ. පොළවෙන් උඩ එහෙම කොළ ටිකක් වගේ තියෙනවා. එතන මේ කඳ තියෙන්නේ පොළොව යට. එයා තමයි පළදාන්නේ. ඒකට කියන්නේ භූගත කඳ. එතකොට අර වගුවට ලියන්න ඕනේ ලුණු ටික. මොනවා ලුණු ටික? මොනවා ලුණු જાති? रतलून महाबलावन මෙන්න මෙහෙම නැට්ටක් යනවා උඩට ගිහිල්ලා ටීචර් වල්ලුණු
අන්න හරි හරි ලස්සන මල් හැදෙනවා ස්පීකර් මල් කියලා කියන්නේ ඔයගොල්ලෝ නෝම ලස්සන මල් හැදෙන දකලා දෙනවා මේවට කියන්නේ මොන ලුණුද ටීචර් පේකදලා තියෙනවා ඒක මොකලගෙන දින මොන පාටද රතු රතු පාට මේවට කියනවා වල්ලුන් මොනවද වල්ලුන් කියලා කියන්නේ මෙන්න මේ මල් වලට හිටවන ඒවා තියෙන මේ වගේ ලස්සන මල් තියෙන සුදු පාට මල් පිපෙන ඒවා තියෙන රතු තියෙනවා තැඹිලි තියෙනවා ලාරෝසගේ දම් පාට ඉරි ඉරි තියෙනවා එක එක පාට ඒවා තියෙන මේවට කියන්නේ වල්ලුන් දැන් ලුණු කියලා ලියන එක බලන්න ලුණු කියලා ලියන එක බලන්න මේ බලන්න ලුණු කියලා ලියන හැටි අක්කරු සිංහල පන්තිය මේ මේම ලියුවා ලු යන්න මේම ලියුවා ලු යන්න ලුණු හරි මේක තමයි දැන් ලුණු කියලා ලියන සම්මත විදිය ඉස්සර මෙන්න මෙහෙම කන් ලියලා තිය ඔයගොල්ලෝ මතකද මෙහෙම ලියලා ඔහොම ලියලා ඕම ලියලා මතකද මේක නෙවෙයි ඈ ඉතින් ඔයගොල්ලන්ගේ අම්මලා හැම වෙන්න ඕන කියන්නේ ලුණු කිය. දැන් ඒක කරන්න. දැන් මේක අයින් කරගන්න. දැන් මෙහෙම ලියන්නේ ලුණු කියලා. ටීචර් ලුණු එතෙන් මේක තමයි මේ. එතකොට ලුණු කොහොමද ලියන්නේ ලුණු? ලුණු කියන්නේ මෙහෙම ලියන්න ලිව්වා. මුල් දන්නේ ලියන්න ලිව්වා. මේ කියන්නේ ලුණු මේ හොදි වලට දාන්න දෙක දෙක විදිහ හොදි වලට තමයි දාන්න මේක ලුණු මේක ලුණු ඈ අකුරු කියා දුන්න අකුරු කියවා දුන්න දැන් වල් ලුණු ත්‍රිව ලුණු ಜಾති හතරයි දැන් අපි අනව තව ಜಾතියකට දැන් මං අඳිනවා බලන් ඉඳලා කියන්න ඕනේ මොනවද මම මේ අඳින්නේ කියලා. හරි. හටිට. කියලාට මම මේ අඳින්නේ මොනවද කියලා. කාංකු රටකජු බතල ඉංගුරු 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 වලත් මෙහෙම ආලෙන් පැලෙයි මේ ඉංගුරු වලත් ඔහම කන්දෙන් පැලෙන්නේ ඉංගුරු වගේම කහපාට జాතිය ඕනද टीचर आची मैं बना नहीं गुरु මේ බලන්න පැලයක් කෙන හැටි මේ පේනවා මේ අලුත් පැලයක් මේ එන්නේ මේ මෙතනින් පැලයක් එනවා
එතකොට මේ කොහොමද නදේ පැලේනවා මේ කහ ඉඟුරු ටීචර් ටීචර් බූගත කන්ද කියන වගුවට ලුණුත් හරි නේද ඔව් අපි ඒ වගුවට ලියනවා මේ වගුව ලිව්වා දැන් ඔව් ටීචර් බූගත කන්දේ වගුවට ලියන්න සතු ලුණු සුදු ලුණු වල් ලුණු පැත්තතු අහ ඉඟුරු ටීචර් අට ලුණු රට ලුණු කහ ඉඟුරු සතු ලුණු අර වගුව අපි රූල් පහ තිබ්බේ එතන ලියන්න ඒ රූල් පහ දීපුවට ලියන්න මේ යටින් චිත්‍ර අඳින්නද දැන් පන්ති ඉවරදටි පන්ති ගියොත් ඉවර කරන්නේ පහට පහට එන ඉවරද කියලා අහන්නේ මොකද ටීචර් චිත්‍ර අඳ ගන්න ඕ අඳ ගන්නවයි කියන්නේ අඳ ගන්න කියලා ගොඩක් වෙලා ටීචර් බලන්න දැන් මේ ඇඳලා තියෙන්නේ ඉඟුරු වල කොළේ නම් පොඩ්ඩක් වෙනස් පහ නම් මේ විදියයි අම්මෝ බහුවේ දවසල 5 කිලෝ රුපියල් කීයට ගියාද 200ට මොන 200ද 7500ට ගියා කහ කුරු කිලෝ එක කාකට එක කිටවත් නැහැ නේ ඔයගොල්ලෝ සල්ලි වලට කහ කෑවනේ අපි නම් ටීචින් ඉඳලා තියන්නේ ඒක පාටියක් හදලා පාටිට වලදී මට කහ නැති උන්නේ මං කහ නැහැ කියපුවාටත් කහ දුන්නා कागज दाया की तो वैसे ना आउट तो लोग खाने का है तो टीचर पेन ना वैसे चित्र इंगुरु बाहा राइड चित्र भी ने है उच्च राइड चित्र बाड़ मैं ताऊ तीन मंगी वाले पार्ट पैन पैसा के कार्ड गाने दिए දැන් මේ බලන්න තව එකක් ඕගොල්ලන්ට පේනවද මෙන්න මෙතන මේ අර්ථාපල් ලලෙන් පැලයක් දාගෙන ඉන්නේ මෙන්න මෙතන පේන ටීචර් මේ අර්ථාපල් ලල පරණ වෙනකොට මේ අර්ථාපල් ලලයක් අරන් තියලා බලන්න හරි අර්ථාපල් ලලයක් අරන් තියලා බලන්න මාසයක් විතර යනකොට අර්ථාපල් ලලෙන් පැලේනවනේ පුදුම වැඩක් නේ අර්ථාපල් ලලය කුස්සිය තියෙන එක ඕලා කාමරෙන් ගෙනත් තියාගන්න වතුර පොර මුකුත් දාන්න ඕනේ නිකම්ම අර්ථාපල් ලලෙන් පැල හතරක් පහක් එනවා මේ අර්ථාපල් කියන්නේ අල වලටනේ අර්ථාපල් කියන්නේ මෙන්න මේ අල જાතිය මේ අල තඹලා ගන්නේ ඔදුවියලා අල අල කතාල කියන්නේ කතාලේ නේ ලංකාවේවත් දෙන්නේ එතකොට එහෙම තැල එනවා හරි ඒ නිසා අර්ථාපලුත් යන්නේ භූගත කඳන් වල අපි එකට චිත්‍රයක් ඇන්දේ නැහැ අතන වගුවට ලියන්න අර්ථාපල් අර්ථාපල් ලියන්න අර්ථාපල් තව කනාන જાතියක් තියෙන ඔගොල්ලෝ ඉන්නල ඉන්නල කාලා තියනවාද අම්මට කියන්නේ මේ සැරේ පොලේ ගියාම ඉන්නල ගේන්නේ කියලා ඉන්නල ඉන්නලත් භූගත කඳා අර්ථාපල් ඉන්නල අම්මේ දි අර්ථාපලු ඉන්නල ගේන හැබැයි අම්මේ එත පොලේ යද්දි අර්ථාපල් ඉන්නල අර්ථාපල් අලය කාමරෙන් අරන් තියාගන්න පොඩි අලය ලොකු අලයක් එපා ඉතින් මේ ලොරුක් ගන්නනේ නේද ලොකු අලයක් එපා පොඩි අලයක් අරන් තියාගන්න ඒකේ වටෙන්ම තලිනවා මාසයක් විතර යනකොට ඉන්නලත් එහෙමයි භූගත කඳ දැන් භූගත කඳන් වලට
හලිය අපිට කොහොම කියන කවුද අත උසගෙන ඉන්නේ අත උසලා කියන්න බෝගත කතා ලියපු ටික ඔක්කොම අමිලානි හරි කියන්න අමිලානි බෝගත කතා ලියපු ටික ඔක්කොම කියන්න සදීෂා රටලුණු සුදුලුණු රතුලුණු වල්ලුණු කහ ඉඟුරු අර්තාපල් ඉන්නල හරියට හරියට තාලියාගමු කෙසෙල් කෙසෙල් උතුම්නේ පැලෙන්නේ කෙසෙල් ඊට කෙසෙල් කෙසෙල් ගෙඩි කෙසෙල් ගහකුත් අඳින්න ඕනද ඕනේ නෑනේ දැන් ඇතිනේ දැන්දා කෙසෙල් වල බේරියෙන්නේ පැලෙන්නේ අඳිමු කෙසෙල් ගහේ යටි මේ විදිහට තමයි පැලෙන්නේ ඒ නිසා කෙසෙල් උත් ගූගත කඳක් කඳ තියෙන්නේ පොළොවේ අත කෙසෙල් කඳ කියලා පොළොවේ උඩ තියෙන්නේ කෙසෙල් කොළ ටිකක් විතරයි කෙසෙල් කොළේ මෙහෙම අපි කියන්නේ මෙහෙම පතුරු ගහනවා කියලා කෙසෙල් කොළේ ඔහොම ඇද්දොත් බිමට එනකම් ගැලවෙනවා මොකද කඳක් නැහැ හරි ඒ නිසා දැන් එතකොට හරි ඔය ඇති දැන් ප්‍රජනනය ඉවරයි වගුව ගහලා වගුව ගැහුවානේ දැන් චිත්‍රත් දැන්දා දැන් ජීවීන්ට පොදු තව ලක්ෂණයක් කතා කරන්න යන්න. ජීවීන්ට පොදු තව ලක්ෂණයක් කතා කරන්න යන්න. මොකක්ද ලක්ෂණය සංවේදීතාව ඔකල යා ගන්න නේද ටීචර් කීයද නම්බරයකුත් කියන්න මේකට ඔකල යා ගන්න නේද ටීචර් ඔව් නම්බරයක් කියන්න මේකට हाय संवेदीता संवेदीता जीवींट पदु लक्षणय अपि बलन्न यन्ने मोकद्द कियला දැන් පෑන් කියන්න ඕනේ මේස උඩින්. පෑන මේස උඩින් කියලා මෙහෙම බලන්න. දැන් මේකෙදි ඔයගොල්ලෝ දැන් පහට එනකන් ආපු අයනේ මේ වචනේ ඔයගොල්ලෝ අහලා නැහැ. මේ ජීවිතේට ආපු නැති වචනයක් ගැන කියලා දෙන්න. හරි? වචනේ තමයි උත්තේ මොකක්ද මේ උත්තේජයක් කියන්නේ මේක ඔයගලන්ට මීට කලින් කියා දුන්නේ පහ වෙනකම් මේ වචනේ අහුවෙන්නේ නැහැ පන්තිවල මේක අපි හයෙන් තමයි ළමයින්ට කියලා දෙන්නේ උත්තේජයක් කියලා කියන්නේ දැන් අහගෙන ඉන්න කිව්වේ උත්තේජයක් කියන්නේ පරිසරයේ ඇතිවන වෙනස් වීම දැන් ඔයගොල්ලෝ මගේ පාඩම අහගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා දැන් කියන්න බලන්න පරිසරය ඇතුළේ වෙනස් වීම අත උසලා කියන්නේ ඔක්කොම එකට කතා කරන්නේ අත ඉස්සුවා මං අහනවා පරිසරය ඇතුළේ වෙනස් වීමක් කියන්න කිව්වා පරිසරය ඇතුළේ වෙනස් වීමක් अकुनु केटीमा
टीचर है वही ना कोटा हंसे कालू भी ना ओ वर्षा वही ना वही ना अरे वही ना वही ना हरे वही ने चाहते कालू ताके ने इन्ना देवमी दामादर दली में अनादर दामाद हाँ वो गंगात्र गली मारी ये टारिया माई गंगात्र गले परिसर विनाश से ना संपूर्ण तावा तो उस जगह नहीं निकाउ द हाँ दीसुल टीचर नायम नायम है भाई मटर दीसुल की कमरा है मटर किए थे अगले दिन होता नहीं है ना परिसर विनाश हरी ये टा हुलांगा मनवाने दीसुल ओ टीचर हाँ एक नहीं ඒ නම් තද සුලංග හැමීම ඉසුලගේ මිදුලේ තියෙන ගොඩ ගැනීම ඉසුලගේ මිදුලේ තියෙන මේ ගස්සෙම අයියෙන් එළවෙනවා මට පේනවා ඒ කියන්නේ තද සුලංග හැමීම තව හැමීම පරිසරය ඇතිවන වෙනසක් පරිසරය ඇතිවන වෙනසක් මම මේ කියන්න කියන්නේ කුණාටුවක් ඇතිවීම हाँ कुना टुआ कहती भी हूँ बॉडी वेनेस को थारी टीचर आए हैं आए हैं बॉडी वेनेस क्या नम्मा वो बोलो किधर वेला इन्ना दे बड़ा कलाट दिंग अम्मा लहे बैठे हैं ना वानी इन्ना कोटे इस तरह उल्लास है ना सार पे गेट एक दासा टीचर पे आज लाइक इधर रखता हुआ नहीं पेटी ओ दिसुला हाईये हुलांगे ना वाणी है दिसुलो यहाँ कोई तो क्या गोना पीनू वाले है गोना पीनू वाले कोई दिस्ट्रिक्ट के गाले हाँ बीच का आइन लगे थे नहीं ओ मार हुलांगे है तुम्हारा क्लास උලංගේ නෝනේ සෑහෙන නේද ඉසුළු මේ පොල් ගහ ගේ ළඟ තියෙන්නේ ඔව් තීජ පරිසරයේ සිදුවන පරිසරයේ සිදුවන වෙනස් වීමක් උත්තේජයක් ලෙස හැඳින්වි පරිසරයේ සිදුවන වෙනස් වීමක් උත්තේජයක් ලෙස හැඳින්වි දැන් උදාහරණ උදාහරණ ඔයගොල්ලෝ කියපුවා ලියන उदाहरण एक पाठ पाठ लिया गया एक का गेरवीम देख वर्षा वीम ये पारवनी एक मुकद्दर ගෙරවීම ඩොවන් ඩුයින් ගාලා කරවන්නේ ආසනකට ගෙරවීම දෙක වර්ෂාව ඇතිවීම
පරිසරය වෙනස් වෙනවා තියෙන තත්ත්වය වෙනස් වෙනවා ඊළඟ සර්පේ පැමිණීම අපෝ ඔයගොල්ලෝ බිත්ති දිගේ ඉඳන් යයි සර්පේක් පැමිණීම කෑ ගාලා මහා විනාශයක් කරනවා නායක එන්න ඕනේ ඉතින් ගැර දීකාවත් ඇති සර්පේක් පැමිණීම තා මොනවද කිව්වේ ඔයගොල්ලෝ සුලං හැමීම කඳු පෙරලීම නායයා लोकू वेनास का नाये बांगा तो रहती भी कुरुले क्या गैसी मत है ना सा कुरुले क्या गैसी लेने क्या गैसी उत्तेजक මේ පරිසරයේ ඇතිවන වෙනස්කම් වලට දැන් පෑන තියන මේසු නැත්තම් මේක තේරෙන්නේ නැහැ මේ අලුතෙන් උගන්වන්නේ පහේ කියartifactId නැහැ මේ මේ පරිසරයේ ඇතිවන වෙනස් වීම වලට අපි පණ තියන අය වශයෙන් අපිට ජීවියෙක් පණ තියන ඒ පණ තියන එක්කෙනා නිකම්ම නිකං සද්ද නැතුව ඉන්නේ නැහැ उदाहरण අර ගිය විදියට මෙහිමින් හිමින් 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 යනවද යනවද දැන් මොකද කියන්න කරන්නේ ඔයගොල්ලෝ අන්නේ කරන එක තමයි ප්‍රතිචාරය කියන්නේ මොකද කරන්නේ දුහනවා හා දුවනවා ඉක්මනට දුවනවා වැස්ස එන නිසා දැන් දුවනවා වැස්සට ඉස්සෙල්ලා ගෙදර යන්න දුවනවා තව මොකද කරන්නේ මොකම දුවන්නේ टीचर रेन कोट दानवा हाँ रेन कोट का तीनों ना एक दाय दान गाहक क्या डर देना गाहक क्या डर देना टीचर कैसल कोले कैसल कोट वाली कैसल लगना कपाल के लिए क्या लिए दर याना टीचर साथ कैसल डर याना इतना कोट है टीचर आटे का क्या आटे का क्या टीचर मालूम आप क्या तुलना
මඩුවක් ඇතුලට යනවා. හරි? එතකොට අපි ඔන්න ඕවා කරනවා. දැන් අපි හිතමුකෝ ඒ වහිනවා නම්. අපි හිතමු සර්පෙක් එනවා ඇදීගෙන. දැන් මොකද කරන්නේ? ඒක තමයි උත්තේජය. දැන් මොකද කරන්නේ? සර්පෙක් ගෙදීම එනවා. මොකද කරන්නේ? කොහොමද අතර තියනවා? කාලා යන්න කියලා. भूमि ගින්දර කෑ ගහනවා ඕගොල්ලෝ අම්මේ කියලා කෑ ගහනවා ඕගොල්ලෝ අම්මේ කියලා කෑ ගහනවා අම්මට කතා කරනවා නැත්තම් ටීචර් එද්දකින් ඌව වහන මම නා එද්දකින් ඕ වහලා එතකොට ඔබ දස්ති කරන්න බෑනේ ඔගේ පෙනින් අල්ලන විසික් කර ආ එක දසමක් කර ඕකෝ කයි ආ එද්දකින් වහන ඔය ඇඳේ තියෙන බෙඩ් ෂීට් එක උගෙන් රඟකට දානවා එහෙමද නෑ අපි විසික් කරන රෙදි කෑල්ලක් අරගෙන ඉක්මනට ගෙනල්ල උගෙන්ගෙන් දාන එතකොට කොන්න ඕවා කරන්න ඕවට අපි කියන්නේ මොනවද ප්‍රතිචාර දැන් සර්පේ ගෙට එනකොට අපි කියමු ඉස්සර අවුලවසෙන් සර්පේ ගෙට එනවා उत्तेज प्रतिचार मुखद प्रतिचार පරිසරයේ ඇතිවන වෙනස් වීමකට ජීවීනොත් නිකන් ඉන්නේ නැහැ ජීවීන් මොකක් හරි දෙයක් කරනවා අන්න ඒවට කියනවා මොනවා කියලාද ප්‍රතිචාර කියලා අපි දැන් ප්‍රතිචාර කියන එක ලියන්න ලියාගමු ඔතෙන්ට පරිසරයේ ඇතිවන ටීචර් මේ හත දාලාද ලියන්න ඕන නෑ 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 හත නෙවෙයි මේ ප්‍රතිචාර ගැන ලියන්න प्रतिचार කියලා දාලා ලියන්න ප්‍රතිචාර මේ මේක දාලා ලියන්න හයේ ඉන්න තාම හයේ ඉන්න සංවේදීතාවය ඉන්න පරිසරයේ ඇතිවන වෙනස් කොටක් ඉන්න ටීච දැම කියන්නේ පරිසරයේ ඇතිවන වෙනස් වීම වලට පරිසරයේ ඇතිවන වෙනස් වීම වලට ජීවීන් දක්වන ක්‍රියා පරිසරයේ ඇතිවන වෙනස් වීම වලට ජීවීන් දක්වන ක්‍රියා පරිසරයේ ඇතිවන වෙනස් වීම වලට ජීවීන් දක්වන ක්‍රියා පරිසරයේ තිජ පරිසරයේ ඇතිවන වෙනස් වීම වලට පරිසරයේ ඇතිවන වෙනස් වීම වලට ජීවීන් දක්වන ක්‍රියා ජීවීන් දක්වන ක්‍රියා प्रतिचार लेस हैंडिन भी प्रतिचार लेस हैंडिन भी दें लिए ना उदाहरण आपने किया ना जीवन देखो ना क्रिया उत्तेजना तक कम किया ना उन्हें दे है तो उसे लग गया उत्तेजना क्या उत्तेज प्रतिचार देखो क्या
දිසුලා තෝසන් ඉන්නවා කියන් දිසුලා මොකද්ද ටීචර් උත්තේජයයි ප්‍රතිචාරයයි දෙකම කියන්න ඕනේ වචන දෙකක් නෑ නෑ ක්‍රියාව ක්‍රියාව කියන්නේ මම එක උදාහරණයක් කියන්නද එහෙනම් හා ලියන්නකෝ හා හා රෝම ඉලක්කම එක දාලා ලියන්න ප්‍රතිචාරය යටින් රතු විර පැත්තෙන් ප්‍රතිචාරය යටින් ලියන්න මෙන්න මෙතනින් දාලා ලියන්න ප්‍රතිචාරයකට එක වර්ෂාව ඇතිවන විට උඩය ඉහළීම වර්ෂාව ඇතිවන විට උඩය ඉහළීම දැන් මේ වගේ එකක් ගලපලා කියන්න වර්ෂාව ඇතිවන විට උඩය ඉහළීම සර්පයෙක් ආවිට පුඩුවක් උඩට නැගින් ආ සර්පයෙක් පැමිණෙන විට පුටුවක් උඩට නැගී අන්න එහෙම ගලපලා කියන්න ඕනි සනුක වගේ අම්මා ඇයි දැන් ගලපලා කියන්න සනුක විතරනේ කිව්වේ මම කියන්නද කියන් කිය අත උස්සන්න ඕනේ හැබැයි එතකොට තමයි මම අත උස්සන්න දන්නවනේ zoom එකේ හා සදීෂා කියන්නේ විදුලි කැටීමකදී දුරකථන සහ රූපවාහිනිය නැරඹීම විසන්දි කෙරේ විසන්දි කෙරේ හරි ඒක නේද නියම විදුලි කැටීමකදී රූපවාහිනිය විසන්දි කිරීම අපි දුවලා ගිහලා ටීවී එක ගලවනවා අය 75000 නේ පිටුනොත් එහෙම දුවලා ගින් ගලවනවා ආ වෙන ටීචර් නංගි ඇවිල්ලා කෑ ගහලා ගියා මයික් ඔෆ් කරා මයික් එක ඔන් කරලා ටීචර් එයා කරලා ගියා අංගිර ගියා ළඟට එනවා මම ගහනවා කියලා යාට බාරක්. එලාවට මට අහුවෙන්නේ නැහැ ගහන්න මම මේ ඈතට ඉන්නේ. තව කියන්න. ආ සදීෂ ආයෙත් අතීසුව කියන සදීෂ තව එකක්. ලාෂිනී ඊවට කියන්න ඕනේ නීනා වේවි. අධික වර්ෂාවකදී හබරල කොලයක් සහ කෙසෙල් කොලයක් උස්සලාගෙන නිවසට යාම අධික වර්ෂාවක් ඇතිවෙනකොට දිවීම කියලා ලියමු අධික වර්ෂාවක් ඇතිවෙනකොට දිවීම ලාෂිනී එකක් කියන්න උත්තේජක ප්‍රතිචාරක විකල්පලා කියන්න ලාෂිනී ඊට දෙවමි කියන්නද හරි දෙවමි කියන්න ගම් වතුර ඇතිවීම ආරක්ෂිත ස්ථානයක් කරා යාම. ගම් වතුර ඇතිවන විට ආරක්ෂිත ස්ථානයකට යාම. දෙවිට ගම් වතුර ගලනවද? නෑ ඩීජ. තව කියන්න පහක් වෙන කියන්න දැන් කියලුවද? භූමිකම්පාවකදී විවෘත ස්ථානයකට යාම භූමිකම්පාවක් ඇති වෙන විට ආරක්ෂිත ස්ථානයකට යාම මම ලේසි එකක් කියන්න ටීච පන්තියට එනකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ ඉස්කෝලේ ටීච පන්තියට එනකොට උත්තේජය තමයි ගුරුවරියගේ පැමිණීම ගුරු මහතාගේ පැමිණීම උත්තේජය ප්‍රචාරය ආයිකිට නැකිරිනා
එතකොට සංවේදීතාව කාට පොදු ලක්ෂණයක්ද ලාශිනි සංවේදීතාව
संवेदिताव जीवींट पदु लक्षण क्रियागम संवेदिताव जीवींट पदु लक्षण संवेदिताव जीवींट पदु लक्षण Excuse me, teacher. उत्तेज वाले प्रतिचार देख दी में संवेदिता वाले टे संवेदिता वाले सर हैंडीन वी उत्तेज वाले प्रतिचार देख दी में संवेदिता वाले सर हैंडीन वी संवेदिता जीवन टे बोधु लक्षण या लक्षण या कि हरी टारी दे उन සංවේදීතාව ජීවීන්ට පොදු ලක්ෂණයි. දැන් විනාඩි 4ක් තියෙනවා මම මේ හෝම්වර්ක් දෙන්න හදන්නේ. ලියා ගන්න හෝම්වර්ක්. ටීචර් මේක චාට් දෙක හතරයි. මොකද? චාට් දෙක ටීචර් තියන්නේ ටැබ් එකේ තියෙන ටීචර් චාට් දෙක පහයි. Excuse me, teacher. Oh. Teacher, ma'am. Teacher, मरे teacher group number एक देने पुलु वांडे. क्या है WhatsApp पे का दें? Oh, teacher. हाँ लिया का ना form बोटे के दाम ना. उत्तर लिया मेकट मेकट व्हाट्सएप कर मैं कॉल लगा दिया ना कॉल मटे मैं करनी कॉल लगे नामे हैं मैं हुई बोली नामे पांची हैं मैं नंबर लगा दिया हाँ टीचर पुण्या जैसी ने गेला माँ यूट्यूब चैनल लेकर गया है मैं कहती बोल ना टीचर मुकद्दर टीचर के माँ यूट्यूब चैनल लेकर सेट करा ये मैं कहती बोल ना टीचर बालक दी पु पुण्या जयसिंह साइंस की रख जहाँ ना पुण्या जयसिंह साइंस की रख जहाँ ये तो कोण मैं पढ़ा ना दरमा है तो यूट्यूब दाना ये तो कोण ओगलांट है आपाव बालान में पुल्लो पुण्या जयसिंह साइंस की रख जहाँ ना मित्र सिंपल जेडी है मित्र ये तो कोण है ना यूट्यूब पे क्या तो पढ़ा मैं ओगलांट ओगलांट के न दान मोहते जीवींट पदु लक्षण जीवींट पदु लक्षण पहाक लियान जीवींट पदु लक्षण पहाक लियान जी लगा देख मैं कहता रूल पहाक लियान ना को हायक मतिया है यार गैव ने उड़ा तो पेका कारी ना देख कर उत्तेज यार क्या नो टीचर मैं लोग वेल ना बैरुओ मैं दानु यहाँ वे अने टीचर मुनींदर किया ने को मुनींदर किया ने को मैं मिले पाही वेला अब तुम लोग बताओ क्या दाने की बड़ी चर मुनींदर किया ने को उन्हें निमेशा तूने पाही वेला अब तुम लोग मुलाइंद्रा की बोल रहा है हाथों है ना वाली है ऐसा पहले का क्या नाम मैं मोको लोग करने बैठे हुए
නෑ ටීචර් මම මුලින් ඉඳලා හිටියා මේ අන්තිම ටිකේ මේ කට්ටුනා ටීචර් දැන් ඔය ටීචර් කිව්ව තැන තියෙන ටීචර් එතන ඉඳලා කියන්නකෝ මං කිව්වේ මොකද්ද කිව්වේ ජීවීන්ට පොදු ලක්ෂණ පහක් ලියන්න කිව්වා දෙක දෙක උත්තේජයක් කියන කුමක්ද කමක් නැහැ හෙට YouTube පාඩවල මම බලන්න නිමේෂා හා ටීචර් ඔයා subscribe කරලා තියෙන channel එක මගේ प्रतिचारुमारुमारुमारी පළවෙනි එක ජීවීන්ට පොදු ලක්ෂණ පහක් ලියන්න දෙක උත්තේජයක් යන කුමක්ද තුන ප්‍රතිචාරයක් යන කුමක්ද ලියලා උත්තර ලියලා මෙන්න මේ නම්බර් එකට WhatsApp කරන්න එතකොට මම අකුරු වැරදි නම් අකුරු හදලා උත්තර වැරදි නම් උත්තරත් හදලා හරිනම් හොඳයි කියලා මැසේජ් එකක් එවන්න හරිද ලාෂිනී මැඩම් තුන්වෙනි ප්‍රශ්න මොකද්ද තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රතිචාරයක් යන කුමක්ද ප්‍රතිචාරයක් යන කුමක්ද එහෙනම් වෙලාව 5යි නවත්තන්නයි හදන්නේ ප්‍රශ්න තියනවද මොනවා හරි අහනවද ප්‍රශ්න අහනවද මොනවා හරි ටීචර් ගිය සතියේ පාඩම දාලා තියන්නේ සතියේ පාඩම දාලා තියන්නේ पुण्या जयसिंह साइंस के गिहिल्ला यूट्यूब ओगोल्लांटोन पाठम तोरगा पाठम हय हत अट नमे दुला पंद हयमे दीयन ओगोल्ला पाठम तोरगा बल्ड तेरन जैव लोकेतृका दीये सिलेक्टर का सिलेक्टर अड़पा सटांगेम अदागा हरी ये हरी वार विभाग अपन असूटी ये කවදද වාරි භාග මාර්තුනේ ඔයගලා ඔය කියන වාරි භාග තියෙන යූනි විතර යූලි විතර. ඇයි 6ට තාම දැම්මේ නැහනේ? තාම පහෙන්නේ. හරියට නම් ඉතින් 6ට ගිහින මාස දෙකකුත් ගියාද? හරියට බලුවොත්. ඇයි 2022 6ේනි. දැන් ඔය පහේ දාලා නලෝ නලෝ හිටියට 6ේනි දැන්. හරි. එහෙනම් නැත්තුව අයිබෝවන් प्रमादी इन अपराधे मुलटिक